කාරුණික පින්වත්නි අද දවසේ ධර්ම දේශනාවෙහි මාත්‍රිකා පාඨය වශයෙන් අපි තබා ගත්තේ සබ්බේ සංඛාරා අනිච්චා සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා කියන බුද්ධ ප්‍රකාශය බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශය මේ බුද්ධ ප්‍රකාශය कोई तरन दुरट अपे जीवित वलट अदाल विनवद कील कीन कारणाव अपि अद में तनदी साकच्छा करम कारुनिक पिन्वत्नी मीट वसर दिदास पंसी एकट पिर अत्तवशेन्म वाहन तिबुनत एंजिन नु तिबुनु काले भाषाव तिबुनत अकुरुनु तिबुनु काले බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ පරම සත්‍යය දේශනා කොට වදාලා ඒ වදාළ පරම සත්‍යයේ අතරත උන්වහන්සේට හැකියාව ලැබුණා ලෝකයේ තියෙන ඇත්ත දේශනා කරන්න මේ ලෝකයේ තියෙන ඇත්ත දේශනා කිරීම තමයි උන්වහන්සේගේ කාර්යභාරය වුණේ බුදුපියාණන් වහන්සේ බුද්ධාගම නමින් වූ ආගමක් සංවිධිත ආගමක් නිර්මාණය කළා නොවේයි උන්වහන්සේ ලෝකයේ තියෙන හැම දෙයකම තියෙන පරම ඇත්ත ගවේෂණය කළා උන්වහන්සේ උපන්නේ ආන්ගේ පරම ඇත්ත ගවේෂණය කරන්නට ඒ එකතු පාදා කරගත් කරුණු බුදු ධර්මයේ හැටියට අප විසින් පසු කාලීනයන් විසින් සංග්‍රාහකයන් වහන්සේලා විසින් धर्म संग्राहक यन भांसेला विसेन संविदित आगमक वशेन गुणगत करला तिबेनो एयनु अदवेन कुट आगमक निर्माणे वेला आगम वटा संस्कृतियक निर्माणे वेला तिबुना उनाट पहदिली लेसम बुदुपियानन भांसेगे देशना वेही अंतर्गत वन्नी अन किसीवक नवेही लोक सत्यय एयनु ए लोक सत्य कुमग्द කියන කාරණාව අපි සොයා බලමු කාරුණික පින්වත්නි ලෝක සත්‍ය කියලා කියන්නේ ලෝකයේ හැම දෙයකම තියෙන පරම ඇත්ත මම ඔබේ අවධානයට යොමු කරන්නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම තමයි උතුම්ම ලාභය මේක ඇත්ත වශයෙන්ම ආගමික ප්‍රකාශයක්ද එහෙම නැත්නම් ලෝකේ තියෙන එකම ලොකුම ඇත්තක්ද संतुट्टि परमं दनं सतुट तमाय होंदम दनय मेक आगमिक प्रकाशयक् द एहेम नत्तन लोके तियेन ऐत्तक् द विश्वास परमा ज्ञाति ज्ञातित्वय कियने विश्वसनीय भावयै हितवत्कमयि मेक आगमिक प्रकाशयक् द एक अदाल वेन्ने बौद्धयिन्ट पमनक् द एक अदाल वेन्ने मे वर्ग किलोमीटर 65632 लांकेय यंट द एक मेरटे सिंहल बौद्ध अंट पमन अदाल अनिच्छावत संकारा सब्बे सत्ता मरिसंति शील सत्यो मियायति मेक अदाल वाणी बौद्ध इंटद बौद्ध इंट पमनक्द एमने मेन पहदिलिवेन्ने बुदु पियानन वहंसे देशनाकले लोकये एत्त ज्ञातित्वये पिलिबंद एत्त पमनक निवे धनय पिलिबंद एत्त पमनक निवे සතුට පිළිබඳ ඇත්ත පමණක් නෙමෙයි මේ මිනිස් ඇඟ පිළිබඳ ඇත්ත පමණක් නෙමෙයි මුළු සමස්ත ලෝකේටම අදාළ එකම ඇත්ත බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බං පහාය ගමනියං අප සියලු දෙනා මේ සියල්ල අතහැර යා යුතුයි ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සිංහලයන්ට අදාළ සත්‍යයක්ද එහෙම නැහැ ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ දේශනාවෙහි තියෙන්නේ ලෝකය සම්බන්ධ පරමයත්ත මිසක් බෞද්ධයන් සම්බන්ධ පරමයත්ත නෙවෙයි ඒ වගේම බෞද්ධයන්ට යහපත් ජීවිතයක් ගත කරන්න කියලා කියන සදාචාරවාදී ප්‍රකාශන පමණක් නෙවෙයි කාරුණික පින්වත්නි ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාව බෞද්ධයින්ටත් අදාළයි බෞද්ධයින් නොවන අයටත් අදාළයි මක් නිසාද යත් සියලු දෙනා සත්වයෝ නිසා सब्बे सत्ता आहार अट्टितिका बलंडु सियलु सत्तयो आहारिन यपेती मेका अदालवन्नी
මිනිස්සුන්ට පමණක්ද ලංකේයන්ට පමණක්ද බෞද්ධයන්ට පමණක්ද මනේ පරම සත්‍යයක් ලෝකේ එහෙම බලාගෙන ගියාම සිය ගණනක් බුද්ධ ප්‍රකාශ ප්‍රකාශ හැටියට ස්ටේට්මන්ට්ස් හැටියට වාක්‍ය හැටියට නෙමෙයි ප්‍රකාශ හැටියට ඒ වගේම න්‍යාය හැටියට නියාම හැටියට අගය කරන්නට තරම් වටිනා දේශනා හැටියටයි හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ අර එන්ජිමක් නිර්මාණය නොකල කාලේ භාෂාව තිබුණට අකුරු ලියන්න පුළුවන්කම නොතිබුණු කාලේ බොහෝ ශාස්ත්‍ර තිබුණා වුණත් ඉංජිනේරු තාක්ෂණයේ ඇතුළු කොට ඇති නව තාක්ෂණයක් නිර්මාණය නොකල කාලේ ලෝකයේ ඇත්ත සොයාගත්ත බුදුහාමුදුරුවන්ගේ දේශනාවයි බෞද්ධ දර්ශනය හැටියට බුදු පියාණන් වහන්සේගේ බුදු සමය හැටියට අප විසින් සංරක්ෂණය කොට පෝෂණය කරමින් පවත්වාගෙන ඉන්නේ කාරුණික පින්වත් ඒ මහ ධර්මයේහි පරම නිෂ්ඨාව නිවනයි පරම නිෂ්ඨාව නිවනයි අපි හිතනවා අපිට ඒ පරම නිෂ්ඨාවට නිවනට යන්න බෑ හෝ යන්න අමාරුයි හෝ කියා එහෙම නෑ හොඳට බලන්න බුදු පියාණන් වහන්සේගේ සමයෙහි ශරියුත් මුගලන් නන්ද රාහුල මහා කාශ්‍යපාදී මහතෙරවරුන් ලෝකයේ පරම ඇත්ත තේරුම් ගනිද්දී එදා වේල හම්බ කරගෙන කණ්ඩ බැරුව හිටපු හිඟමන් යදින රාධවැණි අය නිවන් දැක්කා පරම සත්‍ය තේරුම් ගත්තා ඒ විතරක් නෙමෙයි රාජ රාජ මහා මාත්‍යාදීන්ට මේ පරම සත්‍ය තේරෙද්දී සුනීත වැනි නගර සභා සනීපාරක්ෂක කම්කරුවන් මේ සත්‍ය තේරුම් ගත්තා ඒ වගේම වියපත් මහල්ලන්ට මේ සත්‍ය තේරෙද්දී සෝපාක වැනි අවුරුදු 7 8 පුංචි දරුවන්ට මේ සත්‍ය තේරුණා අවුරුදු 7 චුල්ල පන්තකලට අවුරුදු 8 මහා පන්තකලට මේවා තේරෙනකොට විසාකාවෙනි මහා උපාසිකාවන්ටත් තේරුණා සිටු කුමරියන්ට සිටු කුමාරවරුන්ට මේවා තේරෙද්දි කුස්සි අම්මල වශයෙන් කටයුතු කරපු පුන්නා දාසියට මේක තේරුණා කුජුත්තරානම් වූ වියපත් කුස්සි අම්මට මෙය තේරුණා එයින් පැහැදිලි වන්නේ ඕනෑම කෙනෙකුට මේ පරම ඇත්ත තේරුම් ගන්න පුළුවන් කියලා කියන කාරණාවයි මහා ධන සිටුවරු වගේම ඉතාමත් සීල සම්පන්න භාග්‍ය සම්පන්න ඉතාමත්ම හොඳයයි සම්මතය මේ පරම ඇත්ත තේරුම් ගන්නකොට 999ක් ඇඟිලි කපා දහසකට වඩා මිනිමරු මිනිමරු ආවන අඟුලිමාලත් මේ සත්‍යය තේරුම් ගත්තා මට ඕනේ වෙන්නේ එක කාරණාවක් සනාථ කරන්න මේ නිදර්ශන වලින් ඒ මොකද්ද පරම ඇත්ත තේරුම් ගන්න ඇඟෙන් නෙවෙයි පරම ඇත්ත තේරුම් ගන්න සිතෙන් ඒ සිතේ වයස ප්‍රශ්නයක් නෙමෙයි ඒ සිතේ ස්ත්‍රී පුරුෂ භාවයේ ප්‍රශ්නයක් නෙමෙයි ඒ සිතට තනතුර තානාන්තර නිර්ණායකයක් නෙවෙයි තේරුම් ගන්නවා නම් පරම සත්‍යය එය මනසින් ස්පර්ශ කොට තේරුම් ගත හැකියි කාරුණික පින්වත්නි ඒර ශරීරයේ කිසිදු ආකාරයක බලපෑමක් නැහැ ඒක නිසා නිවන් දකින්ද ඔබගේ වෘත්තිය බාධාවක් නොවේ නිවන් දකින්ද ඔබගේ තනතුර බාධාවක් නොවේ නිවන් දකින්න ඔබගේ උගත්කමද බාධාවක් නොවේ නූගත්කමද බාධාවක් නොවේ නිවන් දකින්නට ඔබගේ ඉසුරුමත් භාවය ද බාධාවක් නොවේ දුප්පත් බවද බාධාවක් නොවේ නිවන් දකින්නට ඔබ සතුව ඇති කිසිවක් සාධකද නොවේ නැති කිසිවක් බාධකද නොවේ කාරුණික පින්වත් වයසින් අවුරුදු 7 සිට මහල්ලා දක්වා නිවන් දුට බවට සාක්ෂි සාධක ත්‍රිපිටකයෙන්ම අපට ලැබෙනවා නම් සාහිත්‍යයෙන්ම ලැබෙනවා නම් පැහැදිලි ලෙසම අදටත් මේ පාසල් යන වියේ ඉන්න දරුවන්ටත් පාසල් යන ගමන්ම නිවන් දැකීමද අරුමයක් නොවේයි නිවන් දැක්කට පස්සේ සද්වර්ණ ගණ බුද්ධ රශ්මියෙන් බැබිලි බැබිලි ආකාශයෙන් යනවායයි කියලා කියන කාරණාව අමතක කරලා සත්‍යය තේරුම් ගැනීම ලෝකයේ පරම ඇත්ත තේරුම් ගැනීම නිවනය කියන තැනට එමු පළමු කොටම කාරුණික පින්වත්නි ලෝකස්වාමි බුදු පියාණන් වහන්සේ ලෝකයේ බොහෝ දේවල් දිහා බලාගෙන හිටියා උන්වහන්සේ තාමත් දහර කාලයේදී ඒ කියන්නේ තරුණ කාලයේදී යෞවන කාලයේදී මේ මහා
ලෝකයේ පිළිබඳ පරිශ්‍රණය පැවැත්වීම උදෙසා තමන් වහන්සේගේ රාජකාරියෙන් විශ්‍රාම ගත්තා. මං ඒක ගිහි ගියා තැරලා ගියා කියලා කියනවට වඩා එහෙම හොඳයි. ලෝකයේ පරම ඇත්ත සොයා ගැනීම සඳහා පරිශ්‍රණාත්මක අධ්‍යයනයක් සඳහා උන්වහන්සේගේ ප්‍රවේණිගත උරුමය අතෑරියා රාජකාරිය අතෑරියා. එහෙම ප්‍රවේණිගත උරුමය අතෑරලා රාජකාරිය අතෑරලා ඕනෑ තරම් තමන්ගේ කැමැත්තට වෙනත් දිසාවන් වලට යොමු වෙන අය ඉන්නවා. බුදු පියාණන් වහන්සේ අර ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජපුර පුරේ උපන්නා විශිෂ්ට ආසියාතිකයා හැටියට මේ තමන්ගේ උරුමය සහිත සැප සම්පත් අතෑරලා ඒ වගේම තමන්ට ප්‍රවේණීන් හම්බ වෙච්ච රාජකාරියද අතහැරලා උන්වහන්සේ වැඩියා මේ පරිශ්‍රණාත්මක අධ්‍යයනය කරන් මහගණ වනාන්තරයට. උන්වහන්සේ බැලුවා ගහක් දිහා බලාගෙන හිටියා. ඒ ගහේ පිපි වෙනෙන මල් දිහා බලාගෙන හිටියා. මල් පිපෙනවා, මල් විකසිත වෙනවා, මල් ලොකු වෙනවා, මල් ඇකිලෙනවා, මල් පර වෙනවා, මල නටුවෙන් ගිලිහෙනවා, නටුවෙන් ගිලිහි බිමට වැටෙනවා. කෙසේ හෝ එය ඉවර වෙනවා, ඉවර වෙනකන් වෙනස් වෙනවා. උන්වහන්සේ බලාගෙන හිටියා ඒ ගහේම කොළයක් දිහාවේ. ඒ කොළය ටික ටික දිගෑරෙනවා, දල්ලුව බවට පත් වෙනවා, දල්ල කොළය බවට පත් වෙනවා, ලපටි කොළේ දිරාපත් වෙන තත්ත්වයට පත් වෙනවා. ඒක ඊගාවට ජරා ජීර්ණ භාවයට පත් වෙනවා, අවපැහැ ගැන් වෙනවා, කහ ගැන් වෙනවා, නටුවෙන් ගිලිහි බිමට වැටෙනවා. කෙසේ හෝ එය ඉවර වෙනවා, ඉවර වෙනකන් වෙනස් වෙනවා. උන්වහන්සේ බලාගෙන හිටියා ඒ ගහේ කඳ දිහා. කඳ ලස්සනට හැදෙනවා, පුංචි කාලේ නටුව වගේ හැදිලා ටික ටික ලොකුවට හැදෙනවා. මේ ලොකු ගහ ලොකු ගහක් බවට පත් වෙනවා, රාජ වෘක්ෂයක් බවට පත් වෙනවා. කාලයාගේ ඇවෑමෙන් බුදු පියාණන් වහන්සේ දකිනවා දිරාපත් වෙච්ච ගස්. හුඹහා හැදිලා ගස් දිරලා අතරමඟදී කඩා වැටිච්ච ගස් දිහා බලලා බුදු පියාණන් වහන්සේ තේරුම් ගන්නවා, බෝසතාණන් වහන්සේ හැටියටත් තේරුම් ගන්නවා ඒ ගහත් ඉවර වෙනවා, ඉවර වෙනකන් වෙනස් වෙනවා. බුදු පියාණන් වහන්සේ මහගණ වනාන්තරයේහි ඇවිදිනකොට උන්වහන්සේට පේනවා අනුපිය නම් අඹ වනයේදී දකින්නට ඇති, හැම තැනකදීම දකින්නට ඇති මෙරීගිය සත්වයින්ගේ ආස්ති කොටස් දකිනවා, පොසිල කොටස් දකිනවා. ඒ වගේම ජීවත් වෙන සත්වයෝ දකිනවා, පුංචි කාලේ හැදෙන වැඩෙන පුංචි පැටවු දකිනවා. පුංචි පැටවු ලොකු වෙනවා, ලොකු වෙන පැටවු ලොකු මහත් වෙනවා. ඔවුන් ටික ටික වියපත් වෙනවා, ඇඟ දිරාපත් වෙනවා, අවසානයේදී මිය යනවා. කෙසේ හෝ ඉවර වෙනවා, ඉවර වෙනකන් වෙනස් වෙනවා. කාරුණික පින්වත්නි, බුදු පියාණන් වහන්සේ ලෝකයේ තියෙන එක සාම්පලයක් අරගෙන ඒ සාම්පලය ටෙස්ට් කරලා, එහෙමත් නැත්නම් එක නිදර්ශනයක් අධ්‍යයනය කරලා එයින් පෙරී එන්නා වූ පරම ඇත්තක් තේරුම් ගන්නවා. ඒ තමයි එය ඉවර වෙනවා, ඉවර වෙනකන් වෙනස් වෙනවා. ඊළඟ සාම්පලය අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරලා ඉවරුණාට පස්සේ එයත් ඉවර වෙනවා, ඉවර වෙනකන් වෙනස් වෙනවා. පරම ඇත්තට බුදු පියාණන් වහන්සේ බහිනවා. එය තේරුම් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ තව තව සාම්පල් අධ්‍යයනය කරනවා, නිදර්ශක අධ්‍යයනය කරනවා. මෙකී සාම්පල් ස්ටඩි කිරීම නිදර්ශක අධ්‍යයනයන්, නිදර්ශන අධ්‍යයනයන්, නියදී අධ්‍යයනයන් රසක් සිද්ධ කරපුවාම සකල විද නියදීන් අධ්‍යයනයේ අවසානයේ බුදු පියාණන් වහන්සේට නිගමනයක් එනවා. ඒ තමයි සියල්ල නැති වෙනවා, නැති වෙනකන් වෙනස් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා අධ්‍යයනයේ ප්‍රතිඵලය කන්ක්ලූෂන් එක හැටියට, අවසාන නිගමනයේ හැටියට ලියනවා. සියල්ල නැතිවන්නේය, නැති වෙන තෙක් එය වෙනස් වන්නේය කිය. කාරුණික පින්වත්නි, මේ විද්‍යාඥයෙකුගේ ක්‍රමවේදය, මේ න්‍යායදී අධ්‍යයනයක ක්‍රමවේදය, මේ සකල විද ලෝකයේ පරම ඇත්ත සොයා ගන්නා වූ බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදය බවට පත් වෙනවා. පුංචි කාලයක් අපි ජීවත් වෙන බව ඇත්ත. ඒ ජීවත් වෙන පුංචි කාලයේ පුරාවට ඔළුව ඔද්දල් කරගෙන, ඇඟ කේඩෑරි කරගෙන අනේක ප්‍රකාර ප්‍රශ්න ගැටලු අර්බුද එක්ක ගිනිගත් මනසින් ජීවත් වෙන ලෝකයේ පරම ඇත්ත වටහා නොගත්තාම ඒ ප්‍රශ්නයෙහි
තවත් එක්තරා අංගයක් බවට පත් වෙලා අපි මේ ප්‍රශ්නය තුල ජීවත් වෙන පරම ඇත්ත තේරුම් නොගෙන හරියට පෙරහැරක නැට්ටුවෙක් වගේ පෙරහැරක නැට්ටුවෙක් වෙච්චාම කවදාක්වත් පෙරහැරේ ඇත්ත පේන්නේ නැහැ පෙරහැරේ දිග පේන්නෙත් නැහැ පෙරහැරේ හැඩ පේන්නෙත් නැහැ පෙරහැරේ වැඩ පේන්නෙත් නැහැ පෙරහැරේ හැඩ බලන්න ඕන නම් පෙරහැරේ වැඩ බලන්න ඕන නම් පෙරහැරේ රඟන්නේ නටන්නේ නැතුව ඈතට ගිහින් පෙරහැර දිහා බලන්නෝ අපි ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නය ඇතුලේ කැරකෙනවා ඒ ප්‍රශ්නය ආංගික වෙනවා ප්‍රශ්නය අංගයක් බවට පත් වෙනවා ප්‍රශ්නය නැමැති මැෂින් එකේ දැතිරෝධයක් බවට පත් වෙනවා අපි ඒ ප්‍රශ්නය ඇතුලේ කැකෑරි කැකෑරි ජීවත් වෙනවා ප්‍රශ්නෙන් එළියට ඒ ගන්න විදිහක් නැතුව ප්‍රශ්නයේ සංයුක්තාංගයක් බවට පත් වෙනවා අපිට හැකියනම් ප්‍රශ්නයේ වියුක්ත වෙලා බලන්න ප්‍රශ්නය දිහාවේ අපිට තේරෙනවා කැඩිච්ච වීල් එක කැඩිච්ච දැතිරෝධේ මොකද්ද කියලා බලන්න ආන්න ඒ වගේ ලෝකේ පරම ඇත්ත තේරුම් ගන්න පින්වත්නි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ උපකාරී වෙන්නේ උන්වහන්සේ දේශනා කළේ ඒක අන් කිසිවක් නොවේ උන්වහන්සේ දේශනා කළේ පරම ඇත්ත ඉතින් ඔබට තේරුම් ගත නොහැකිද අපටද තේරුම් ගත නොහැකිද ලෝකේ යමක් ඇතනම් එය නැති වෙනවා උන්වහන්සේ එක තැනක් නෙමෙයි දෙතැනක් නෙමෙයි වාක්‍ය එකකින් නෙමෙයි දෙකකින් නෙමෙයි නිකම් බලන්නකෝ උප්පාද වය ධම්මිනෝ කාරුණික පින්වත්නි අපි බුදුහාමුදුරුවන්ගේ ප්‍රකාශ සංස්කෘතික වාර ගත්තාම ඒකට බිය වෙනවා අනිච්ඡාවත සංඛාරා කියලා කාට හරි තමන්ගේ ෂර්ට් එකේ පිටිපස්සේ ගහගන්න කියලා කිව්වොත් කවුරුවත් ඒකට එකඟ වෙයිද නේ කවුරු හරි කෙනෙක් ගයක් හදලා ඒකට අනිච්ඡාවත සංඛාරා කියලා නම දාන්න කිව්වොත් එකඟ වෙයිද කිසියම් කෙනෙක් තමන්ගේ දරු තුන් දෙනාගෙන් ලොකු දියණියට අනිච්ඡාද පොඩි දියණියට සංඛාරාද මැද පුතාට වතද යයි නම් දාන්න කිව්වොත් එකඟ වෙයිද එමනේ ඒ ඇයි අනිච්ඡාවත සංඛාරා කියන වාක්‍යෙට බියපත් කරන නිසා අපි හිතනවා අනිච්ඡාවත සංඛාරා යනු කවුරු හරි මෙරිච්චාම සුදු පාට රෙද්දක කළු පාට මුද්‍රණයක් කළු පාට අකුරෙන් මුද්‍රණය කරන වාක්‍ය කියලා එහෙම නෙයි සංඛාරා සංඛාරා කියන්නේ ඕල් ෆිනොමිනා නැචරල් ෆිනොමිනා ස්වාභාවිකව හටගත්තා මේ සියල්ල සියල්ල තමයි සංඛාරා කියන්නේ වත කියන්නේ නිශ්චිතවම අනිවාර්යෙන් අනිච්ච නැති වෙන වෙනස් වෙනවා ඉතින් මේක පරම ඇත්තක් නේ ඒ ඇත්තට බියපත් විය යුතුද ලෝකේ හට ගන්නා වූ සියල්ල විනාශවන්නේ යන්න ආගමික ප්‍රකාශයක්ද එය බියපත් කරන ප්‍රකාශයක්ද එය අපේ ගෙදර මුද්‍රණය කොට තපාගත නොහැකි තරම් බියපත් කරුණක්ද සියල්ල නැතිවන්නේ ය කියලා කියන එක අපි හරි ආසාවෙන් බොහොම කැමැත්තෙන් බාලගිරි අද නෙමෙයි හෙට කියලා ගහ ගන්නවා හැබැයි අනිච්ඡාවත සංඛාරා කියන එක අපි තේරුම් ගන්නෙ නැති නිසා බීතියටපත් වෙනවා ඒත් ලෝකේ පරම ඇත්ත බාලගිරි දෝෂයටත් වඩා ඇත්ත අනිච්ඡාවත සංඛාරා කියන එක ඊළඟ ටී-ෂර්ට් එක මුද්‍රණය කරනකොට පිටිපස්සේ ලස්සනට මුද්‍රණය කරගන්න ඕන තරම් ලස්සනම වාක්‍යයක් එය සබ්බං පහය ගමනියන් සියල්ල හැරදා යා යුතුයි මේක ආගමික ප්‍රකාශයක් නෙමෙයි මේක තමයි ලෝකේ තියෙන ඇත්ත ඒක නිසා කාරුණික පින්වත්නි ඇත්ත වශයෙන්ම අදින් පස්සේ ඔබට කළ යුත්තක් මේ සාම්පල් අධ්‍යයනයේ සාම්පල් ටෙස්ටින් එක එහෙමත් නැත්නම් නියැඳි අධ්‍යයනය උදිහා බලන්න කිසියම්ම තැනක කිසියම්ම ඔබට ඇසට ගැටෙන නෙතට ගැටෙන ඒ වගේම සිතට හසු වෙන ඕනෑම දෙයක් දිහාවේ බලන්න ඒක හෙට වෙන්නේ මොකක්ද ඒක ඊළඟට වෙන්නේ මොකද්ද ඒක ඊළඟට වෙන්නේ මොකද්ද ඒක ඊළඟට වෙන්නේ මොකක්ද කියලා අන්තිමේට බලාපුවාම එය නැති වෙන බව තේරුම් යාවි එය නැති වෙනකන් ම වෙනස් වෙමින් පමනක් පවතින බව තේරුම් යාවි මලක් වගේ මල උපදින්නේ මාසයක පළවෙනිදා නම් මල නටුවෙන් ගිලිහි බිමට වැටෙන්නේ ඒ මාසයේ 30 වෙනිදා නම් මල ආයු කාලයේ සමානයි දින 30යි මල උපදින්නේ පළවෙනිදා මල නටුවෙන් ගිලිහි බිමට වැටෙන්නේ 30 වෙනිදා මල ආයු කාලය දින 30යි නම්
තිස්වෙනිදා සිද්ධ වන්නේ මල නටුවෙන් ගිලිහි බිමට වැටීම නම් මල පරවෙන්න පටන් ගන්නේ කවද්ද? පළවෙනිදා. පර වූ කාලයේ සමානයි දින කීයද? එහෙමනම් දින 30යි. මලේ ජීවිත කාලයේ සමානයි දින 30යි. මල පර වූ කාලයේ සමානයි දින 30යි. නම් ජීවිත කාලයේ සමානයි පර වූ කාලය නේද? ජීවත් වෙනවා යනු මල කුමක් වීද? පර වුණා. පර වුණේ උදේටද දවල්ටද රැටද? එහෙම නැහැ. කොයි වෙලාවෙත්. එහෙමනම් සෑම වෙලාවකම වෙනස් වෙලා ඉවර වෙන තැන දක්වා ගමන් කළා. කාරුණික පින්වත්නි, හැම දෙයක්ම ගමන් කරන්නේ ඉවරයක් කළා. හැම දෙයක්ම වෙමින් තියෙන්නේ ඉවරයක් කරා ගමන් කිරීම. හය පටන් ගත්ත වෙලාවේ ඉඳලා හයට මොකද වෙන්නේ? හය ඉවර වෙනවා. හත පටන් ගත්ත වෙලාවේ ඉඳලා හතට මොකද වෙන්නේ? හත ඉවර වෙනවා. අට පටන් ගත්ත වෙලාවේ ඉඳලා අටට මොකද වෙන්නේ? අට ඉවර වෙනවා. බණ පටන් ගත්ත වෙලාවේ ඉඳලා බණට මොකද වෙන්නේ? බණ ඉවර වෙනවා. කියවන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා පොත ඉවර වෙනවා. කණ්ඩ පටන් ගත්ත වෙලාවේ ඉඳලා කෑම ඉවර වෙනවා. බැටරිය ෆුල් චාර්ජ් කරලා ෆෝන් එකට දාපු වෙලාවේ ඉඳලා බැටරිය බහිනවා. හැම දෙයක්ම නිරන්තරවම ඉවර වෙමින් පවතිනවා. එහෙම නොවෙන එකක් හොයාගත්ත දවසට අපිට කියන්න. ඉවර වෙමින් පවතිනවා. ඒ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන සංයුතියේ පරමාණුක පරමෑත්ත හදපු එකක්ද ඒක? නෑ. ඒ ඇත්ත. ඒ ස්වභාවය ස්වභාවයට තියෙන එකම එක දෙයයි අපිට කරන්න. ඒ තමයි තේරුම් ගන්න එක. වෙනසක් කරන්න දෙයක් නෑ. ස්වභාවයට එරෙහි වෙලා වැඩක් නෑ. ස්වභාවයට විරුද්ධව අනපනත් සම්මත කරලා වැඩක් නෑ. ස්වභාවයට විරුද්ධව විරෝධතා දක්වලා වැඩක් නෑ. ස්වභාවයට විරුද්ධව බේතක් නෑ. ස්වභාවයට විරුද්ධව අත්අඩංගුවට ගන්න බෑ. ස්වභාවයට විරුද්ධව කළ හැකි එකම එක දෙයයි ඒ ස්වභාවය තේරුම් ගැනීම පමණයි. ඒක උඩ දෙයක් බිමට වැටෙනවා වගේ. ස්වභාවයයි තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වන්නේ. ඒක නිසා පටන් ගත්ත වෙලාවේ සිට නිමා නොවෙන යමක් ඇද්ද? ආන් ඒක හොයන්න. ඒක හොයනකොට පටන් ගත්ත වෙලාවේ ඉඳලා නිමා නොවෙන යමක් වේ නම් එය හොයන්න අදින් පස්සේ. නිමා වෙමින් පවතින කිසියම් දෙයක් වෙනස් නොවී පවතින්නේ නම් එය හොයන්න මීට පස්සේ. ආන් ඒක හොයද්දී ඔබ හරියට කිසා ගෝතමී අබසෙව් වාසයේ ගමනක් යාවි. ඒක නිසා ඔබට තියෙන ප්‍රායෝගික වැඩක් මේ බණෙන් පස්සේ. ඔබ ගිහිල්ලා ඔබගේ ගෙදර නිවසේ ඔරලෝසුව දිහා බලාගන්න. ඒ ඔරලෝසුව දිහා බලාගෙන මොකද්ද වෙන්නේ මේ ඔරලෝසුවට? මේ ඔරලෝසුව හෙට තියෙනවා. තව අවුරුදු 10කින් තියෙයිද? 20කින් තියෙයිද? 100කින් තියෙයිද? කල්පනා කරලා බලන්න. නෑ. ඉවර වෙනවා. ඉවර වෙනකන් දිරනවා. යකඩයක් මුණ ගැහුනොත් එහෙම ඒ යකඩය දිහා කල්පනා කරලා බලන්න. ඒ යකඩේට මොකද්ද වෙන්නේ? දිරමින් තියෙනවා. කවදා හරි දවසක නිමා වෙනවා. ඉවර වෙනවා මලකඩ කාලා. රෙද්දක් වස්ත්‍රයක් දිහා බලන්න. ඒක කවදා හරි දවසක තවත් අවුරුදු 100කින් ඒ වස්ත්‍රයේ තියෙයිද? ඒක නෑ. මොකද්ද වෙන්නේ? ඒක දිරනවා. එතකන් දිරාපත් වෙමින් තියෙනවා. චුල්ලපන්තක පුංචි හාමුදුරුවන්ට බුදුහාමුදුරෝ දුන්නා වගේ ලේන්සුව අතගගා අතගගා ලේන්සුවෙන් නිවන් දැක්කේ ආන් ඒ විදිහට. ඔබගේ ඇසට මායිම් වන කිසි යම්ම දෙයක් වෙයි නම් ඒ ඇසට ගැටෙන සෑම දෙයකම පරම ඇත්ත එකම එක දෙයයි. ඒ තමයි ඉවර වෙනවා. ඉවර වෙනකන් වෙනස් වෙනවා. අමතක නොකරම ආන්න. එතකොට හොඳට බලන්න තමන්ගේ ඇඟ දිහා වෙත්. එයත් වෙනස් වෙනවා. එය ඉවර වෙනවා. ඉවර වෙනකන් වෙනස් වෙනවා. මේ නියපොතු ඉන්නේ දවල්ටද රෑටද? මේ හැම ඇඟ රැලි වැටෙන්නේ දවල්ටද රෑටද? මේ කෙස් සුදු වෙන්නේ දවල්ටද රෑටද? හැම වෙලාවෙම ටික ටික වෙනවා. බුද්ධ ප්‍රකාශය හැටියට කියනවා නම් තෝක තෝකං ක
खने खने थोक थोक अंकिल कियाने हेम टिक टिक खने खने कियाने हेम विलावे थोक थोक अंक खने खने कियल कियाने हेम विलावे में टिक टिक मेक विनाश वेनवा परमाणु ऐसट नोपेनेन तरंग इताम क्षुद्रई ए हेम विलावेम विनाश वन्ने नाम परमाणु कोटि प्रकोटि गणनावकिन हेदेन चूटि तितक द विनाश वेमिन पावतिनवा नोवेद एक निशा लोकस्वामी बुद्धपियानन वहांस क्रिस्तपूर्व हाय मीट आवृदु दिदास पांसीय गड़त पेर काले दी मैं परमेत्त देशना कला एत्त तेरुंगन द अपि एत्त वाश्यन में तुंगवेल बुदुंग वंदिंदम ओनेद सिल समाधंग वेंदम ओनेद सिल समाधंग वीमा अवश्यय बुदुंग वेंदीम अत्यवश्यय हेबै एय करण गमं මේ පරම ඇත්ත තේරු නොගත්තොත් අපේ මනසේ වදය වේදනාව නිදංගත රෝගයක්සේ නවතිනවා හැංගිලා පවතිනවා මේ තියෙන හැම දෙයක්ම නැති වෙන බව තේරුම් ගත්තාම අපිට පරම සුවය ලැබෙන්නේ හැම දෙයක්ම නැති වුණාම අපට දුක දැනෙන එක නැති වෙන නිසා කාරුණික පින්වත්නි කාරණා දෙකක් ඔබට අවධාරණය කළ යුතුයි එකක් තමයි මේ ලෝකයේ ඇත්ත තේරුම් ගන්න නැත්නම් අවබෝධ කර ගන්න කිසිම නිර්ණායකයක් නැති විත්‍ය මා පෙර කීවාස්සේ කිසිම නිර්ණායකයක් නැහැ නිර්ණායකයක් නැති වුණා පමණක් නොවේයි බුදු පියාණන් වහන්සේගේ එකී පරම සත්‍යය තේරුම් ගැනීමට බැරි තරම් ගැඹීර නැහැ එය දිව්‍යමය නැහැ එය අතිමානුෂික නැහැ ඒක නිසා පළවෙනිම කාරණාව තමයි මෙය තේරුම් ගත යුතුයි අවබෝධ කරගත යුතුයි දෙවෙනි කාරණාව තමයි ඊටාම වැදගත් මෙය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ සැප නොවේ සනසිල්ලයි සැප ලැබෙන්නේ සිතටයි සනසිල්ල ලැබෙන්නේ සැප ලැබෙන්නේ ඇඟටයි සනසිල්ල ලැබෙන්නේ සිතටයි සිත සනසිල්ලෙන් නැත්නම් සැප ඇඟට ලැබුණා උනත් නිවන සඳහා වන අර කියන අවබෝධය ග්‍රහණය කර ගැනීමට හැකිවන්නේ නැහැ මක් නිසාද යත් නිවන් දකින්නේ සිතෙන් නිසා සැප විඳින්නේ ඇඟෙන් උනාට සිත විඳින්නේ සනසිල්ල නිසා බුදු පියාණන් වහන්සේ සිතේ සනසිල්ල ඇති කර ගැනීම සඳහායි ශීලය දේශනා කරලා තියෙනවා කිසියම් පුද්ගලයෙක් වැරදි කරලා තියෙනවනම් කිසියම් පුද්ගලයෙක් ණය බරින් මිරිකිනවනම් කිසියම් පුද්ගලයෙක් පෞල් අර්බුද වලින් මිරිකිනවනම් ඒ තැනැත්තාගේ සිත සංසුන් නැහැ සංසුන් නැති නිසා සනසිලිදායක නැහැ සනසිලිදායක නැති නිසා ඒ තැනැත්තාට හෝ තැනැත්තියට අර කියන අවබෝධය ළඟා කර ගැනීම සඳහා වෙන මානසික පසුබිම නැහැ ඒක නිසා ඉතාම අවශ්‍ය කාරණා දෙකයි එකක් සනසිල්ල අනිත් එක අවබෝධය කාරුණික පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද මේ දේශනාව ශ්‍රී ලංකාව දක්වාම ඇවිදilla ලංකාවේ විවිධ ස්ථානවල මේ කාරණාව පැහැදිලිව සටහන් කරලා තියෙනවා අපි පෙරද සඳහන් කරලා තියෙන පරිදි ලංකාවේ ත්‍රිකුණා මලයේ සෙල්ලිපියක් තියෙනවා ඒ සෙල්ලිපිය සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන. ගිරිභණ්ඩ චෛත්‍යයේ ගිරිහඬු සෑය තිරියායේ. ඒ සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද ශ්ලෝක පන්තියේ කෙරවල තිබෙනවා ඉතාමත්ම ලස්සන ප්‍රකාශයක්. ඒ තමයි අභාව ස්වභාව සර්වධර්මා සර්වධර්මා කියලා කියන සංඛාර කිව්වා වගේ සියලුම දේවල් අභාව ස්වභාව අභාවය ස්වභාවයයි ස්වභාවය අභාවයයි ඒක මේ ඉරහඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ කියලා කිව්වට ස්වභාවය අභාවයයි අභාවය ස්වභාවයයි ගහක ස්වභාවයත් අභාවයයි වැලක ස්වභාවයත් අභාවයයි දොලක ස්වභාවයත් අභාවයයි ඇඟක ස්වභාවයත් අභාවයයි මලක ස්වභාවයත් අභාවයයි
මේ හැම දෙයකම අභාවයයි. ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා ඉවර වෙනකොට තව කාරණයක් අවධාරණය කරනවා. ලෝකයේ තියෙන හැම දෙයක්ම නැති වෙනවයි කියලා තේරුම් ගත්තහම හිතේ දුක් සහගත භාවයක් කනගාටුවක් කම්පාවක් ඇති කරගත යුතුනේ. මට හිතෙනවා මට දැනෙනවා මට තේරෙනවා ඒක වචනයක් අද හඳුන්වා දිය යුතුයි. මේක කවදාක්වත් මම කියලා නැහැ මාධ්‍යයක. පළවෙනි වතාවට කියන්නේ. හැබැයි මේ වචනය වරදවා තේරුම් ගන්න එපා. මොකද්ද දන්නවද? මට හිතුණ වචනයක් නොබැඳි ප්‍රේමය කියලා වචනයක්. එහෙම එකක් තියෙන්න පුළුවන්ද? නොබැඳි ප්‍රේමය. නොබැඳි කියලා සංවිධාන තියෙන්න පුළුවන්. සමුළු තියෙන්න පුළුවන්. ප්‍රේමයන් වෙනම තියෙන්න පුළුවන්. නොබැඳි ප්‍රේමය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒක හරි ලස්සන ප්‍රකාශයක්. මොකද්ද? අපි එකිනෙකා කරෙහි ආදරයෙන් ජීවත් වෙන්න ඕනේ. ඇත්ත. අපේ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් දෙමව්පියෝ කැප වෙන්න ඕනේ. ස්වාමියා භාර්යාවටද භාර්යාව ස්වාමියාටද ඇලුම් කරන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම ප්‍රේමයෙන් ජීවත් වෙන්නට ඕනේ. ඒ පිළිබඳ කිසිදු ආකාරයේ විධි විරෝධතාවක් හෝ වෙනස් බවක් හෝ වෙනස්කමක් හෝ නැහැ. අනිවාර්යෙන්ම සියලු දෙනා ආදරණීයව ජීවත් වෙන්නට ඕනේ. හැබැයි බැඳීමෙන් ජීවත් වෙනවායි කියලා කියන්නේ ඒක නෙමෙයි. ආදරයෙන් ජීවත් විය යුතුයි. තේරුම්ගත යුතුයි. අප මේ සියලු දෙනා දමා යා යුතුයි. ඔබ මා දමා යා යුතුයි. මා ඔබ දමා යා යුතුයි. මෙතන ඉන්න හැමෝම තව එක්කෙනෙක් වදාලා යනවා. අපි කිව්වොත් සසර සැරි සරණතෙක් ඔබ මගේ කියලා එහෙම වෙන්නේ නෑ. ඒක නිකම්ම කලාත්මක ප්‍රකාශයක් විතරයි. ඊටාම පැහැදිලිව මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් හෝ අවුරුදු 100ක් අයිති වෙලා තියෙන්නේ නෑ. දසම ස්ථාන නිදර්ශනයක් ඕනෑ නම් මේකට එරෙහිව ඉතිරි වේවි. ඒකත් 150 වෙනකට නැති වෙලා යන කිසිම දෙයක් අවුරුදු 100 වෙනකන් අයිති වෙලා තියෙන්නෙත් නෑ. අයිති වෙලා ඉන්නෙත් නෑ. ඉන් පෙර දාක යනවාම තමයි. ඔබ සියලු දෙනාම අතහැරලා මම යනවා. කිසිම සැකයක් නෑ. මේ මට බොහොම ලෙන්ගතුකම් තියෙන බොහොම හිතවත්කම් තියෙන අපේ මේ ඉන්න සියලුම දෙනා දාලා මම යනවා. නොගියොත් නොගියොත් ඔබ සියලු දෙනාම මාව දාලා යනවා. මොකද්ද එහෙනම් කරන්න ඕනේ? තේරුම් ගන්න ඕන අපි අනිවාර්යෙන් එකිනෙකා අතහැර යනවාමයි කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට අර බැඳිකම නැති වෙනවා. අතහැරලා දාලා බැඳ බැරි තරම් දැවැන්ත විදිහට බැඳිලා තියෙනවා නම් ආන් ඒ බැඳිච්ච බන්ධනය ලිහිනවා. හැබැයි ප්‍රේමයෙන් අපි ජීවත් වෙනවා. විලක තියෙන මල් වගේ. මල් ඔක්කොම තියෙන්නේ එක විලේ බව ඇත්ත. හැබැයි මල් වෙන වෙනමයි ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි පවුලක් වෙච්චාම 3-4 දෙනා 7-8 දෙනා එකට ජීවත් විය යුතුයි තමයි. හැබැයි තීන්දු ගන්න වෙන වෙන. එක්කෙනෙක් තව එක්කෙනෙකුට පෙර යනවාම තමයි. එක්කෙනෙක් තව එක්කෙනෙකුට පසු යනවාම තමයි. ඒ අනකට දුක හිතෙන්නේ යන්නේ නැ වාගේ ඉඳ බලනවා නම් ඒත් අපි යන බව තේරුම් ගත්තොත් ආදරයට හානියක් වෙන්නේ නැ. අපි හැරිම ලෙන්ගතුයි, අපි හැරිම ආදරෙයි, අපි හැරිම සෙනෙබරයි, අපි හැරිම පියකරුයි, අපි හැරිම ජීවත් වෙනකොට හරි සන්තෝෂයෙන් ජීවත් වෙනවා. යන දවසට යනවා. ඇයි දන්නවද? අපි කවුරු කවුරුත් අනෞහාතෝ ඊතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ. මොකද්ද තේරුම? කිසිම කෙනෙක් මේ ලෝකෙට එන්නම් කියලා ඇප්ලිකේෂන් දාලා ඇවිල්ලා නැහැ. කිසිම කෙනෙක් එන්නද කියලා අහලා ඇවිල්ලා නැහැ. එන්නකෝ කියලා කිව්ව හින්දා ඇවිල්ලත් නැහැ. යන්නම් කියලා යන්නෙත් නැහැ. යන්නකෝ කියවට යන්නෙත් නැහැ. රාපි
එන්නෙත් අහම්බෙන් යන්නෙත් අහම්බෙන් අම්බලන් වල ඉන්න මගියෝ වගේ දුගියෝ වගේ අම්බලන් වලට කවුරුවක්වත් එන්න කියලා ආරාධනා කරන්නෙත් නැහැ එන්නද කියලා ආහන්නෙත් නැහැ කවුරුවත් එපා කියලා කියන්නෙත් නැහැ එපා කිව්වට ආහන්නෙත් නැහැ යනකොට යන්නම් කියලා කියන්නෙත් නැහැ යන්නකෝ කියලා එලවන්නෙත් නැහැ ගිහින් කියන්නෙත් නැහැ අහම්බ ගමනක අතරමැදි එකතු වෙනවා පරණ සිංහල ගීයක තියෙනවා වගේ ලෝ අම්බලමේ ඉඳලා එනවා මහා පාර සොයා ආගන්තුකයන් අපි කවුරුත් එහෙමනේ මේ අහම්බෙන් ඇවිදilla එක අම්බලමක ටික වෙලාවක් ටික කාලයක් ඉන්නවා තමයි හැබැයි හෙට බලනකොට මේ අම්බලමින් කවුදෝ ගිහින් ආපහු හැරලා බලපුවම වෙන මගියෙක් ඔන්න ඇවිත් ඒ මේ සසර ස්වභාවය ඒක නිසා කවුරුත් යන්නේ කාටවත් කියලා නෙමෙයි කවුරුත් එන්නේත් කවුරුත් කියලාත් නෙමෙයි අහම්බ ගමනක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන විදිහට බුදු පියාණන් වහන්සේගේ වාක්‍යයෙන්ම කියනවා නම් වචනයෙන්ම කියනවා නම් අන්නෝ හාතෝ ඊතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතු අනු නොදැන එන්නේය ඒ වගේම ආරාධනා විරහිතව පැමිණෙන්නේය ඒ ලෙසම අනු නොදැන යන්නේය යතා ගතෝ තතා ගතෝ එනවා යනවා බස් එකකට මගියෝ ගොඩ වෙනවා වගේ බස් එකකට මගියෙක් ගොඩ වෙනකොට කවුරුවත් විරුද්ධතා පාන්නේ නැහැ බැහැලා යනකොට අඬන්නේත් නැහැ එයයි එයා වෙන ගමනක් යනවා මම තව ගමනක් යනවා තවත් එක්කෙනෙක් තවත් ගමනක් යනවා හැබැයි මේ අය ඔක්කොම යනවා එක බස් එකක බස් එකේකෙනා එතන බැහැලා ඉන්නේ නැහැ එයා වෙන බස් එකක් එනකන් ඉඳලා යනවා ඒ වගේ අපි අතරින් ඉඳලා අභාවයට පත් වුණු අය අප අත හැර යනවා නොවේයි අප අත හැර යන්න වෙන තැනකට බහිනවා ඔහු වෙන ගමනක් යන ගමන් තමයි අපේ බස් එකට ගොඩ වෙලා තියෙන්නේ අපේ බස් එකෙන් බැස්සෙත් වෙන ගමනක් යාම සඳහා තමයි අපිත් එහෙමම තමයි ඒක නිසා මේ සංසාර ගමන ඉරි වලින් ඇඳගෙන ඇඳගෙන ගියොත් ලොකු ඉරි ගොඩක් වගේ තැන් තැන් වලින් පමනක් හා වෙච්ච වෙන වෙන ඉරි එක තැනක එක කුලකයකට අහු වෙලා ඒක නිසා කාරුණික පින්වත්නි මේ පරණ ඇත්ත බුදු පියාණන් වහන්සේගේ ඇත්ත උන්වහන්සේට පූජා පවත්වන්න උන්වහන්සේට වන්දනා කරන්න උන්වහන්සේගේ දේශනා සජ්ජායනා කරන්න උන්වහන්සේට ගරු බුහුමන් දක්වන්න උන්වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න උන්වහන්සේ උදෙසා පින්දම් මහරාශියක් සිද්ධ කරන්න හැබැයි ඒ ඔක්කොම ආනුසංගික කාරණා එකී ආනුසංගික කාරණා අස්සේ ආවසානික ඵල ප්‍රාප්තිය වෙන නිවන දකින්නට මේ පරමෑත්ත වටහා ගන්න කාරුණික පින්වත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න තමයි ඒ නිවන් දකින්ද පින් කළ යුතුය තමයි හැබැයි පින් කිරීමෙන් පමණක් නොවේ අවබෝධයෙන් නිවන් දැකිය යුතු බවත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවයි කාරුණික පින්වත් බුදුහාමුදුරුවන්ගේ මෙකී දේශනාව තේරුම් ගැනීම උදෙසා අවශ්‍ය වන්නේ උගත් භාවය නොවේ උගත්කම නොවේ බුදු පියාණන් වහන්සේගේ මේ අනිත්‍ය සංකල්පය අනිත්‍ය දර්ශනය ලෝකයේ පරම ඇත්ත දැක්ම තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රඥාව මිස උගත්කම නොවේ ප්‍රඥාවයි උගත්කමයි අතර තියෙන වෙනස උගත්කමෙන් විභාග සමත් විය හැකි උගත්කමින් සහතික ලබා ගත හැකි ඒ වාගේම උගත්කමින් රැකියා ලබා ගත හැකි හැබැයි බුද්ධිමත්කමින් සහතික ලබන්නට බෑ බුදු පියාණන් වහන්සේ ළඟ නිවන් දුටු සියලු දෙනා නිවන් දැක්කේ කිසියම් විෂයයක් හෝ ශාස්ත්‍රයක් හෝ දන්නා උගත් අය නිසා නෙවෙයි බුද්ධිය තියෙන නිසා ලෝකේ ගහද්දී හැ බලාපුවාම ඒ ගහේ ඇත්ත තේරෙන්නේ උගත් නිසා නොවේයි බුද්ධිය නිසා උගත්කම නම් ගහදී හැ බලාපුවාම වැඩියෙන්ම තේරෙන්නේ උද්භිද විද්‍යාඥයාටයි ශරීරය දිහා බලාපුවාම ශරීර විද්‍යාව දන්නා වූ කෙනෙකුට ශරීර විඥාණය තියෙනා වූ කෙනෙකුට ඇනටොමි දන්නා වූ කෙනෙකුට ශරීරයේ සියලු අංග ප්‍රත්‍යංග පිළිබඳ දැනීම තියේවි
එත් මේ සියල්ලේ කෙලවර පිළිබඳ නොවැටහෙවි. ඒක නිසා තේරුම් ගත යුතුයි අපිට නිවන් දැකීම සඳහා උගත්කම සාධකයක් නොවන බව. උගත්කම සාධකයක් වන්නේ නම් සියලු මහාචාර්යවරු නිවන් දැක තිබිය යුතුයිනි. ඒක නිසා අවබෝධය ළඟා කරගන්නේ බුද්ධිය හරහා මිස උගත්කම හරහා නොවේ. උගත්කම යනු විෂය නිර්දේශාගත දත්ත ඩේටා එන්ටර් කර ගැනීමක් දත්ත කවා ගැනීමක් පමණයි. ඒ නිසා කාරුණික පින්වත්නි අද දවසේහි මේ තාම වැදගත් කාරණාව ඔබේ ජීවිතය වෙනස් කරන්න තරම් එකතු කරගන්න. ජීවිතය වෙනස් කරන්න තරම් එකතු කරගන්න. මක් නිසාද යත් ලෝකයේ පරමයට තේරුම් ගත්තාම ඇලීම ගැටීම කියන දෙකෙන් වෙන් වෙනවා. අපි ඇලෙන්නේ ඇයි? ප්‍රේමය නිසා. ඒ ප්‍රේමය නොබැඳි නම් ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ ඇයි? ద్వේෂය නිසා. ද ඇලීමයි ගැටීමයි දෙක ඉවත් වෙනවා ඉවත් වෙන්න ඕනි නිවන් දකින්න කොට. ඇලීම තියෙන්නේ ප්‍රේමය නිසා. හැබැයි ප්‍රේමය තියෙන්න ඕනේ නොඇලි. ඒකට කියන්නේ නොබැඳි ප්‍රේමය කියලා. නොඇලුණු ප්‍රේමය කියලා. ඉතාම ආදරෙන් ස්වාමි පුරුෂයෝ භාර්යාව ජීවත් වෙන්නට ඕන. ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. මූලික දරුවන්ගේ අවශ්‍යතා අධ්‍යාපන වෘත්තීය ආදී කටයුතු උද්‍යෝගිමත්ව කරන්නට ඕන. ඒක නිසානේ බුදු පියාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයත් දේශනා කරලා නිවනත් දේශනා කරන්නේ. එහෙම දේශනා කරපුවාම ප්‍රේමය තියෙනවා. හැබැයි යටිහිතින් ගැඹුරු තැනින් තේරුම් ගන්නවා අපි ඉන්නේ යනකම් පමණයි කියලා. අපි ඉන්නේ යණ්ඩය කියලා. ඔබට පෙර මම යමි. මාට පෙර ඔබ යා යුතුය. අප අතහැර යාමටම එක් වූවෝ වෙමු. සංයෝගෝ වියෝගන්තා ලස්සන වාක්‍ය මෙව්වා. හරිම ලස්සන වාක්‍ය මෙව්වා. ලස්සන ලස්සන ඡායාරූපවල පින්තූරවල ඉතාම වටිනා ප්‍රකාශ සහිතව මුද්‍රණය කරලා අපි දැකලා තියෙනවා ප්‍රදර්ශනය කරනවා බිත්තිවල. හැබැයි මේ වගේ ප්‍රකාශනේ සංයෝගෝ වියෝගන්තා එක්වීම වනාහි වෙන්වීමේ ආරම්භයය. එක්වීම කියන්නේම වෙන්වෙන්න පටන් ගන්න එකට. වෙන්වීම ඉවර වෙන්නේ වෙන්වීම පටන් ගත්තාම ඒ ක්‍රියාවලිය ඉවර වුණාට පස්සේ. ඒක නිසා එක්වීම කියන්නේ වෙන්වෙන්න පටන් ගන්න දවසට. එදා ඉඳලා වෙන්නේ වෙන්වෙන එක වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා ඉවර වෙලා ඉවර වෙන දවසට කියනවා වෙන් උනා කියලා. අපි ඉපදෙනවා ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනවා මැරිලා 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 ඉවර වෙලා මැරිලා ඉවර වෙච්ච දවසට කියනවා මලා කියලා. ආයු පරිශ්‍රවති භින්නගටාදිවාම්බක් සංස්කෘත ප්‍රකාශයක් තියෙනවා. වතුර කලයක් පුරෝලා ගෙනත් තිබ්බා හා සමානයි යමෙක් උපදිනවායි කියලා කියන එක. යමෙක් උපදිනවායි කියලා කියන්නේ හරියට වතුර කලයක් පුරෝලා ගෙනත් තිබ්බා වගේ. හැබැයි වතුර කලේ යටමාඩිය චූටි සිදුරක් ඉරක් ගිහිල්ලා නම් ආන් එහෙම වෙච්චාම මොකද්ද වෙන්නේ? ආන් එහෙම වෙච්චාම වෙන්නේ ගෙනත් තියපු වෙලාවේ ඉඳලා වතුර කාන්දු වෙනවා. එතන වතුර පුරෝප වෙලාවෙ ඉඳලා මොකද වෙන්නේ? කාන්දු වෙනවා. කාන්දු වෙලා කාන්දු වෙලා කාන්දු වෙලා ඉවර වෙනවා. ඉවර වුණාම කලේ ඉතුරු වෙනවා. වතුර ඉවර වෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලා වයස කාන්දු වෙනවා. කාන්දු වෙලා කාන්දු වෙලා කාන්දු වෙලා වයස ඉවර වෙලා ඇඟ ඉතුරු වෙනවා. එතකොට අපි කියනවා මලා කියා. වෙන්නේ මේ මැරෙමින් තියෙන එක තමයි. වටහා ගත යුතු පරම සත්‍යය එයයි කාරුණික පින්බත්. ඒක නිසා පරම සත්‍යයට තියෙන්නේ එකම එක දෙයයි ප්‍රතිචාරය වශයෙන් දැක්විය හැකි. ඒ තමයි මේ සත්‍යය තේරුම් ගැනීම. අවසානයේ අපි හැම දිනාටම අප කවුරුත් සිතනාපතනා
නිවනේ සුවය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා.